සිංහපෝලි සීල දෙනා සාදරයෙන් පිළිගන්නවා. හුඟක් කට්ටිය දිගින් දිගටම අපේ කමෙන්ට් සෙක්ෂන් එකේ දාපු එක කමෙන්ට් එකක් තමයි අයියා මේ මත්ද්‍රව්‍ය ගැන කරන්න කියලා. විශේෂයෙන් මේ අයිස් කියලා මත්ද්‍රව්‍යය තියෙනවා මේ හා සම්බන්ධයෙන් කරන්න කියලා. ඉතින් අපි හොයලා බලමු ලංකාවේ පවා සීග්‍රේම් පැතිර යන මත්ද්‍රව්‍යයක් බවට මේ වෙනකොට මේ මත්ද්‍රව්‍ය පරිවර්තනය වෙලා තියෙනවා. ඉතින් අද වීඩියෝ එකේ ගේන්න යන්නේ මේ අයිස් කියන්නේ මොකද්ද කියන එකට වඩා මේ වගේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුණ කට්ටියගේ ජීවිතය අවසානයේ මොනවාද වුනේ කියන එක තමයි. ඒ විතර නෙවෙයි. ඒගොල්ලෝ කොහොමද මේ වගේ දේවල් වලට ඇබ්බැහි වෙන්න පටන් ගත්තේ කියන එක ඊළඟ කාරණාව. සාමාන්‍යයෙන් නිකන් පාරේ යන පුද්ගලෙක් මේ වගේ මත්ද්‍රව්‍ය වලට අහු වෙන්නේ නැහැ නේ. නැත්තම් මේ වගේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙන්නේ නැහැ නේ. ඒගොල්ලන්ගේ ජීවිතේ මොනවාර දෙයක් සිද්ධ වෙලා ඇති එහෙම නැත්තම් යාළුවෝ එහෙම නැත්තම් නෑදෑයෝ එහෙම හරි කාත් එක්කයි එකතු වෙලා මේ වගේ දේවල් කරන්න නැති සමහර කට්ටිය ෆන් එකට පටන් ගන්න නැති සමහර කට්ටිය තමගේ ජීවිතයේ තිබ්බ ප්‍රශ්න හින්දා පටන් ගන්න නැති හැබැයි හැබැයි වුණාට පස්සේ ඒගොල්ලන්ගේ මුහුණේ තියෙන වෙනස්කම් ඊට පස්සේ ඒගොල්ලන්ට මොනවාද වෙන්නේ මේ හැම දෙයක් ගැන තමයි අපි අද කතා කරන්නේ නැහැ මේක 100%ක් අවයානස් වීඩියෝ එකක් ලංකාවෙත් මේ වගේ දේවල් පැතිරෙන හින්දා මේ වගේ දේවල් වලට හැබැයි වුණා නම් මොන වගේ දෙයක් වෙයිද කියන එක තමයි අද වීඩියෝ එකේ කතා කරන්න යන්නේ ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයගොල්ලෝගේ යාළුවෝ නැත්තම් දන්න කවුරු හරි මේ වගේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා හිටියා නම් rehabs.com කියලා වෙබ් අඩවියක් තියෙනවා මේකෙදි ඔන්ලයින් ඇසිස්ටන්ස් දෙනවා මේ වගේ දේවල් වලින් එළියට එන්න එහෙම නැත්තම් recovery.org කියලා වෙබ් අඩවියක් තියෙනවා මේකට ගිහිල්ලා ඒගොල්ලන් ඔන්ලයින් ඇසිස්ටන් නැත්තම් ඔන්ලයින් හෙල්ප් කරනවා කොහොමද මේ වගේ ඇබ්බැහි වෙලා කවුරු හරි හිටියා නම් ඒගොල්ලන්ව මේකෙන් මුදවා ගන්නේ කියන එක. ඉතින් ඔයගොල්ලෝගේ කවුරු හරි ඉන්නවා නම් මේ වෙබ් අඩවිය හරහා ඔයගොල්ලන්ට ඔන්ලයින් ඇසිස්ටන්ස් ගන්න පුළුවන්. මේක ප්‍රොමෝෂන් නෙවෙයි. අතරම මම හොයලා බලලා මේ වෙබ් අඩවිය දෙකට තමයි හොඳම ෆීඩ්බැක්ස් ඇවිල්ලා තිබ්බේ. ඒකින් තමයි මේ වෙබ් අඩවිය දෙක මම ඔයගොල්ලන්ට කිව්වේ. ඉතින් පළවෙනියටම කතා කරන්න යන්නේ නන්නේ ඩාලින් කියන කාන්තාව. ඇයගේ වයස 37 දී තමයි ඔයගොල්ලන්ට ස්ක්‍රීන් එකේ පේන මේ ඡායාරූපය තියෙන්නේ. බැලු බැලමට කිසිම ප්‍රශ්නයක් නැහැ. රූමත් කාන්තාවක්. ඇයගේ වයස 37 තමයි මේක. ඉතින් යාළුවොත් එක්කම හොඳට ආශ්‍රය කරන කාන්තාවක් තමයි මේ ඩාලින් කියලා කියන්නේ. ඔන්න ඔහොම දවසක් තමයි යාළුවෙක් එක්ක නයිට් ක්ලබ් එකට ගිය වෙලාවේ එක පුද්ගලෙක් මේ වගේ අයිස් වගේ මත්ද්‍රව්‍යයක් ඇයට දීලා තිනවා. ඒක ඇය පාවිච්චි කරාට පස්සේ ඇය ඒකට ඇබ්බැහි වෙලා තිනවා. සාමාන්‍ය සමහර මත්ද්‍රව්‍ය තිනවා එකපාරක් පාවිච්චි කරපු ගමන් ජීවිත කාලෙටම ඇබ්බැහි වෙන විදිහට. අන්න ඒ වගේ මත්ද්‍රව්‍යයක් තමයි ඇය පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ කලින් බැලුවේ අවුරුදු 37 දී ඩාලින්ගේ ඡායාරූපය දැන් ඔයගොල්ලෝ බලන්නේ අවුරුදු 39 දී ඩාලින්ගේ ඡායාරූපය. අවුරුදු දෙකක් ඇතුළත ඇයගේ මේ වෙනස් වීම නැත්තම් මේ පරිවර්තනය හොඳටම බලාගන්න අවුරුදු දෙකකට කලින් ඉතාමත් රූමත් කාන්තාවක් හැටියට හිටියා. මේ ඡායාරූපයට අනුව ඇයට අවුරුදු 50ක් වගේ පේනවා. මේ අවුරුදු දෙක ඇතුළත ඇය භාවිතා කරපු ඒ මත්ද්‍රව්‍ය නිසා තමයි මේ තරම් වෙනසක් ඇයට සිද්ධ වෙලා තියෙන්නේ. තව ඕනේ නම් අවුරුදු 39 ඉඳලා ඇය තව අවුරුද්දක් දෙකක් ජීවත් වෙලා ඇති. එච්චරමයි ඇයගේ ජීවිතේ එතනින් ඉවරයි. ඒ කියන්නේ අවුරුදු 37 ඉඳලා අවුරුදු 3ක් 4ක් මේ වගේ මත්ද්‍රව්‍ය භාවිතා කරාට පස්සේ ඒගොල්ලන්ගේ ජීවිතේ එතනින් අවසන්. මොනවා හරි දෙයකින් කවුරු හරි කරපු පිනකට ඒගොල්ලෝ මේකෙන් එළියට ආවා නම් ඊට පස්සේ ජීවිතේ පොඩ්ඩක් බේර ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඩාලින්ට වුණ විදිහට තමයි මේ වගේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුණ හැමෝටම සිද්ධ වෙන්නේ. ඊළඟට අපි කතා කරන්න යන්නේ ලින්ඩා කියන කාන්තාවක් ගැන. ඇයගේ අවුරුදු 22 දී තමයි ඔයගොල්ලෝ මේ ස්ක්‍රීන් එකේ බලන ඡායාරූපය තියෙන්නේ. හොඳ ලස්සන කාන්තාවක්. ඉතින් ඇයගේ ජීවිතේ මානසික පීඩනයක් තිබ්බා කියලා තමයි ඇය කියලා තියෙන්නේ පොලිසියට. ඇය මුලදීම අවුරුදු 22 දී එකපාරක් පොලිසියට අහු වෙනවා. අන්න ඒ වෙලාවේ ඡායාරූපයක් පොලිසිය ගන්නවා. ඊට පස්සේ ඇය දිගින් දිගටම මේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා තියෙන ඇයගේ ජීවිතේ හුඟක් ප්‍රශ්න තිබ්බා කියලා තමයි. ඊට පස්සේ අවුරුදු 9කට පස්සේ ඇය පොලිසියට අහු වෙනවා. ඒ කියන්නේ හරියටම අවුරුදු 31 දී ඇය තව එකපාරක් පොලිසියට අහු වෙනවා. එතකොට කලින් ඇයගේ ඡායාරූපය මේ ඡායාරූපය තියාගෙන ඇයද මේ කියලාවත් පොලිසියට විශ්වාස කරගන්න බෑ. ඊට පස්සේ තවත් අවුරුදු 2කින් ඇය ලයිසන්ස් නැතුව ඩ්‍රයිවිං කරගෙන ගියා කියලා පොලිසිය අල්ලනවා. ඒ කියන්නේ හරියටම ඇයගේ වයස 33 දී. ඒ කියන්නේ මේ අවුරුදු 11ක ගැප් එකක් ඇතුළත ඔයගොල්ලෝ මේ ස්ක්‍රීන් එකේ බලන්නේ ලින්ඩාගේ අවුරුදු 33 දී ගත්ත ඡායාරූපය තමයි. අවුරුදු 22යි අවුරුදු 33යි අතර තියෙන ඒ පරිවර්තනය
ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ අවුරුදු 33ක් කියලා ඇත්තටම මේ කාන්තාවට කියා ගන්න බෑ අවුරුදු 50 පහ වෙලා වගේ තමයි තියෙන්නේ ඊට හේතුව තමයි ඇය භාවිත කරපු ඒ මද්‍රව්‍ය විශේෂයෙන්ම කියනවා නම් ඇය භාවිත කරපු මේ මද්‍රව්‍ය නිසා ඇයගේ සමයෙම වේලෙන්ඩ පටන් අරගෙන තියෙනවා ඒ විතරක් නෙවෙයි ඇඟේ තියෙන ලේ පවා පිච්චිලා යන තරමටම ඇය මද්‍රව්‍ය භාවිත කරලා තියෙනවා ඉතින් අවුරුදු 11කට පස්සේ පොලිසිය ලින්ඩාව බැලුවේ මේ විදිහට තමයි ඊළඟට අවුරුදු 33ක කාන්තාවගේ චාරුපය තමයි ඔයගොල්ලෝ මේ බලන්නේ ඇයගේ නම වාර්තා කරලා තිබෙන්නේ නැහැ ඉතින් අවුරුදු 33දී ඇය මේ විදිහට චාරුපයක් අරගෙන තිනවා ඇය දිගින් දිගටම මේ විදිහටම මද්‍රව්‍ය භාවිත කරලා තිනවා ඊට හේතුව තමයි ඇයගේ යාළුවා හැමෝම වගේ මේ මද්‍රව්‍ය භාවිත කරලා තිනවා ඉතින් යාළුවා හැමෝම භාවිත කරන හින්දා ඇය ටෙස්ට් කරමු කියලා මේ දේ භාවිත කරන්න පටන් අරගෙන තිනවා ඇය මෙහෙම භාවිත කරගෙන යනකොට ඇයගේ එක ඇහැ පේන් නැතුව යනවා පොඩ 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 පේන් නැතුව යනවා හැබැයි මේකට තිබ්බ මේ අබ්බැහිවීම නිසා ඇයට ඒ දේවත් ගානක් තිබෙන්නේ නැහැ මේක නැවතුණා නම් මගේ ඇහැ හැරි බේර ගන්න පුළුවන් කියලා ඇය කල්පනා කරලා තිබ්බා නම් අවසානයේ ඇයගේ ඇහක් හැරි බේරිලා ඇති අවුරුදු 43 දී ඔයගොල්ලෝ මේ බලන්නේ ඇයගේ ගත්ත චාරුපයක් තමයි එක ඇහක් 100%ක්ම පේන් නැතුවම යනවා ඇයට ඊට හේතුව තමයි මේ මද්‍රව්‍යවල තිබ්බ ඒ සයිඩ් එෆෙක්ට් එක හින්දා ඉතින් මෙතනදී යාළුවා හැමෝම භාවිත කරපු හින්දා ඇය භාවිත කරා කියලා ඇය පොලිසියට වාර්තා කරලා තියෙනවා යාළුවා භාවිත කරපු පළියට අපි භාවිත කරන්න ඕනේ කියලා කිසිම තැනක ලියලා නැහැ කිසිම නීතියක් නැහැ යාළුවෝ ඒ වගේ යාළුවෝ ඉන්නවා නම් ඒ යාළුවෝගෙන් අයින් වෙලා ඉන්න එක තමයි අපිට කරන්න පුළුවන් එකම දේ. ඉතින් මේ වගේ යාළුවෝ ඉන්නවා නම් පුළුවන් තරම් මගේ පෞද්ගලික ඇඩ්වයිස් එක නම් පුළුවන් තරම් මේ වගේ යාළුවෝගෙන් අයින් වෙලා ඉන්න කියන එක තමයි. බැරි වෙලාවක එකපාරක්වත් ටෙස්ට් කරලා බලමු කියලා ටෙස්ට් කරා නම් ජීවිතේම ඉවරයි. ඊළඟට අපි කතා කරන්න යන්නේ ඇන්ජලික් කියලා කාන්තාවක් ගැන. ඔයගොල්ලෝ මේ ස්ක්‍රීන් එකේ බලන්නේ ඇයගේ අවුරුදු 32 දී ගත්ත ඡායාරූපයක් තමයි. ඉතාමත් හොඳට ඉගෙන ගන්න කාන්තාවක් තමයි. ඇයගේ ඉගෙනීම් වැඩ කටයුතු හැම දෙයක්ම ඉවර කරාට පස්සේ ඇය ඇයගේ උපාධියත් කරනවා. උපාධිය කරාට පස්සේ හොඳ රස්සාවක් පවා ඇයට හම්බ වෙනවා. කාලයක් ඇයගේ රස්සාව කරගෙන හිටියට පස්සේ ඇය හිටපු තැන ඉඳලා තව තැනකට ඇයට ඔෆිස් එකෙන් ට්‍රාන්ස්ෆර් එකක් හම්බ වෙනවා. ඉතින් ඇය ඒ ට්‍රාන්ස්ෆර් එක අරගෙන වෙන ප්‍රදේශයකට, ඒ කියන්නේ ඇය වැඩ කරගෙන හිටපු ප්‍රදේශය නෙවෙයි වෙන ප්‍රදේශයකට ඒ ට්‍රාන්ස්ෆර් එක හම්බ වෙනවා. ඒ ට්‍රාන්ස්ෆර් එක අරගෙන ඇය යනවා. එහෙට ගිහිල්ලා ඇය බෝඩිමක තමයි නතර වෙන්නේ. එතන බෝඩිමේ හිටපු ඇයගේ යෙහෙලියක් මේ දේ භාවිත කරගෙන ඉඳලා තියෙනවා. ඉතින් ඇයත් එක්ක එකතු වෙලා මෑක් ටෙස්ට් කරලා බලමු කියලා නිකන් වැඩ රාජකාරියකට ආපු කාන්තාව ටෙස්ට් කරලා බලමු කියලා ඇය භාවිත කරන්න පටන් ගන්නවා හරියටම අවුරුදු 2යි. ඔයගොල්ලෝ ස්ක්‍රීන් එකේ බලන්නේ අවුරුදු 2කට පස්සේ ඇයගේ චාරුපය තමයි. අවුරුදු 2කට කලින් ඇය කොයි විදිහට හිටියාද? දැන් මොන වගේ පෙනුමක් ඇයට තියෙනවාද කියන එක අපිට බැලූ බැලමට බලා ගන්න පුළුවන් වෙයි. මෙතනදී අපිට තියෙන ප්‍රශ්නයක් තමයි සාමාන්‍ය සමහර කට්ටියට අවුරුදු 10ක් විතර ගියාට පස්සේ තමයි මේ වගේ විශාල පරිවර්තනයක් තියෙන්නේ. හැබැයි මේ කාන්තාවට අවුරුදු 2කින්ම මේ වගේ අවුරුදු 10ක විතර තියෙන පරිවර්තනයක් මෙතනදී පේනවා. ඊට හේතුව තමයි ඇයගේ ඇඟ මේ වගේ දේවල් වලට ඔරොත්තු දෙන්නේ නැහැ. සමහර කට්ටිය ගැඟ ඉතාමත් ශක්තිමත් ටික කාලයක් ඔරොත්තු දෙනවා. සමහර කට්ටිය ගැඟ එච්චර ශක්තිමත් නැහැ. එතකොට පොඩි කාලෙකින්ම මේ වගේ දෙයක් සිද්ධ වෙනවා. අන්න ඒක තමයි මේ කාන්තාවටත් සිද්ධ වෙලා තියෙන්නේ. අවුරුදු 2යි ඇයට ගියේ. අවසානයේ ඇයගේ තත්ත්වය මේක තමයි. ඊළඟට අපි කතා කරන්න යන්නේ අවුරුදු 40ක පුද්ගලයෙක් ගැන. ඔහුගේ නමත් වාර්තා වෙලා තිබෙන්නේ නැහැ. ඔයගොල්ලෝ ස්ක්‍රීන් එකේ මේ බලන්නේ ඔහුගේ ඡායාරූපය තමයි. ඉතාමත් සාර්ථක ව්‍යාපාරිකයෙක්. හැබැයි ඔහුගේ පෞද්ගලික ජීවිතයේ තරම් සාර්ථකව තිබිලා නැහැ. අන්න ඒ හේතුව හින්දා ඔහුගේ ජීවිතයේ දික්කසාදයන් දෙකක් පවා සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේක හින්දා අවුරුදු 40ේදී ඔහු මද්‍රව්‍ය භාවිත කරන්න පටන් ගන්නවා. ඊට හේතුව ඔහුගේ ජීවිතයේ තිබ්බ පෞද්ගලික ප්‍රශ්න. ඕනතරම් සල්ලි තිබ්බ පුද්ගලයෙක් තමයි. ඊට පස්සේ අවුරුදු 5කින් ඔයගොල්ලෝ ස්ක්‍රීන් එකේ බලන්නේ ඒ චාරුපය තමයි. අවුරුදු 5ක් ඇතුළත ඔහුට සිදු වුණ දේ. ඒ විතර නෙවෙයි. ඔහු මද්‍රව්‍ය භාවිත කරන්න කියලා ඔහුගේ තිබ්බ සල්ලි හැම දෙයක්ම වගේ නැති කරගෙන අවුරුදු 5ක් යනකොට ඔහුගේ අතේ සල්ලිවත් තිබිලා නැහැ. ඊට හේතුව තමයි ඔහු ව්‍යාපාරය හරියට කරන්නේ නැතුව පැය 24ක් මේ මද්‍රව්‍යම එක දිගට භාවිත කරගෙන හිටපු හින්දා ව්‍යාපාරයක් කඩාගෙන වැටෙනවා. ඔහුගේ බැංකු ගිණුමේ තිබ්බ සල්ලි ටිකත් එහෙම් පිටින් මෙවරයි. අවුරුදු 5ක් වෙනකොට
ඕගේ අතේ සතයක්වත් තිබෙත් නැහැ ඔහුගේ පෙනුමත් ඔයගොල්ලෝ ෆොටෝ එකේ බලපු අන්න ඒ විදිහට තමයි තිබිලා තියෙන්නේ. ඉතින් මොහුගේ ජීවිතයෙන් අපිට පාඩමක් ගන්න පුළුවන් නම් කොච්චර සල්ලි හම්බ කරගත්තත් වැඩක් නැහැ. පෞද්ගලික ජීවිතය කඩා කප්පල්ලා. ඊළඟට අපි කතා කරන්න යන්නේ අඩෝරා කියලා කාන්තාවක් ගැන. ඇයගේ අවුරුදු 48 දී ගත්ත ඡායාරූපය තමයි ඔයගොල්ලෝ මේ ස්ක්‍රීන් එකේ බලන්නේ. බැලු බැල්මට රූමත් කාන්තාවක් කිසිම ප්‍රශ්නයක් නැහැ. බැලු බැල්මට නිරෝගී කාන්තාවක් බවට තමයි පේන්නේ. තමාගේ අවුරුදු 48 දී ඇය මද්‍රව්‍ය භාවිතා කරන්න පටන් ගන්නවා. ඒකත් ඇයගේ යෙහෙළියක් භාවිතා කරගෙන හිටපු ඒ මද්‍රව්‍ය ඇයට දීලා තියෙනවා භාවිතා කරලා බලන්න කියලා. අවාසනාවකට ඇය ඒ මද්‍රව්‍ය අරගෙන භාවිතා කරා. එක දවසයි ඇය භාවිතා කරේ. අවුරුදු 5ක් වෙනකන් ඇයට නතර කරගන්න බැරි වුණා. ඇයගේ මේ මද්‍රව්‍ය නිසා ඇයගේ මූණ පුරාටම කසන්න පටන් අරගෙන තියෙනවා. ඉතින් ඇය මේ මද්‍රව්‍ය භාවිතා කරපු ගමන් කොයි වෙලාවෙත් මූණ කසන එක ඇයට පුරුද්දක් වෙලා තියෙනවා. මේ දේ සිද්ධ වෙලා හරියටම අවුරුදු 5කට පස්සේ ඇඩෝරගේ ඡායාරූපය තමයි ඔයගොල්ලෝ මේ බලන්නේ. මේ මූණේ තියෙන හැම මාකයක්ම ඇය මූණ කසලා කසලා, ඒ කියන්නේ මද්‍රව්‍ය භාවිතා කරාට පස්සේ ඇයට මූණ කසනවා කියලා තමයි ඇය පොලිසියට වාර්තා කරලා තියෙන්නේ. අන්න එහෙම කසලා කසලා තමයි අවසානයේ ඇයගේ මූණ මේ විදිහට වෙලා තියෙන්නේ. ඉතින් මේ වගේ වීඩියෝ කරන්න හේතු සාධක හුඟක් තියෙනවා. ඒ තමයි ලෝකේ හැම රටකම වගේ මේ මද්‍රව්‍ය කියන දේවල් තියෙනවා. ඒක නතර කරන්න බැරි තරම් හැම තැනම වගේ ව්‍යාප්ත වෙලා තියෙනවා. ලංකාවෙත් නැතුවමත් නෙවෙයි. ඉතින් අනිවාර්යයෙන් මේ වීඩියෝ එක කවුරු හරි බලනවා නම් වැරදිලාවත් කිසිම හේතුවක් උඩ ජීවිතේ එකපාරක් ටෙස්ට් කරලා බලමු කියලාවත් හිතන්න එපා. ඔය එකපාරක් ටෙස්ට් කරන්න ගිය කට්ටිය තමයි මේ ලිස්ට් එකේ හුඟක් හිටියේ. අන්න ඒ හේතුව හින්දා මේ වගේ දේවල් දැක්කා නම් එහෙම වහාම එතනින් පිට වෙලා යන්න පුළුවන්. කවුරු හරි මේවා තියාගෙන හිටියා නම් වහාම පොලිසියට ගිහිල්ලා පැමිණිලා දාන්න මේ පුද්ගලයා ගාව මේ වගේ දේවල් අපි දැක්කා කියලා. ඊට හේතුව තමයි මෙහෙම පොලිසියට පැමිණිලා දාලා ඒ පුද්ගලයාගේ ජීවිතේ බේරුණා නම් ඒ පිනත් ඔයගොල්ලන්ට තමයි හම් වෙන්නේ. ඉතින් සිංහධර්ම channel එකට subscribe කරන්න මේ වගේ හොඳ හොඳ වෙනස් විදිය videos අරගෙන අපි ඉස්සරහටත් එනවා. ඒකෙන් දෙහා පැත්තේ තියෙන bell icon එකත් click කරන්න. www.singhapaulo.com හරහා ඔයගලන්ට නොමිලේ වෙළඳ දැන්වීම් දාගන්නත් පුළුවන්. අපේ සිංහපෞලේ සමාජ මාධ්‍ය ජාලයට එකතු වෙන්නත් පුළුවන්. සුබ දවසක්.